Hero Super Danza. ඔබ ආදරණීය සත්‍යන්තය ඔබගේ විවේකී සත්‍යන්තය අපේ දඟකාර පොඩ්ඩන් විසින් කලඹා තිබෙනවා. අදත් අසිරිමත් නර්තනයන් කිහිපයකින් යුතු චමත්කාර රාත්‍රියක් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඒ වගේම අද දවසේදීත් අවසන් 48 දෙනාගෙන් දක්ෂයින් 24 දෙනෙක් සොයා යන්නයි අපි සූදානම් වෙන්නේ දනුක. ඕෂලා මේ වේදිකාවේ අද දවසේදී දක්ෂ අති දක්ෂ කොරියෝග්‍රාෆර්ස් 6 දෙනෙක් සමගින් අපේ දඟකාර දක්ෂයින් 6 දෙනෙක් තරඟවා දෙනවා. ඒ වගේම විවිධ නර්තන ශෛලීන්ගේ නිර්මාණය වෙච්ච නර්තනයන් කීපයක්ම රස විඳින්න අද දවසේදීත් ඔබට හැකියාව තියෙනවා. තවත් එක තමයි අද දවසේදී දක්ෂයින් 3 දෙනෙක් මේ වේදිකාවෙන් ඉදිරියට යදී තවත් දක්ෂයින් 3 දෙනෙක් මේ වේදිකාව හැර යනවා දනුක. අපගේ තරගයේ සුපුරුදු ලෙස විනිශ්චය කරන්නට අද අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය සූදානම් ඉසිරිනවා. එහෙනම් පිළිගමු අපේ විනිශ්චය මණ්ඩලය. පරම්පරාගත නර්තනයේ ආශිර්වාදය ලැබූ අපේ කාලේ නූතන නර්තනයේ ගුරුතුමිය උපුලි පනි ಭಾರತ. කඩවසම් තාරුණ්‍යයේ නර්තනයේ රිද්මය හේමා රණසිංහ. පරම්පරාගත හා නූතන නර්තනයේ ආශිර්වාදය ලැබූ නර්තන වේදිනිය හිමාලි සිරිවර්ධන. සාමාන්‍යයෙන් වටිනාම කියන මැණික් කැට වලින් හොඳම මැණික් කැට තෝරන්නේ කොහොමද? ඒක හරිම අමාරු වැඩක්. හැබැයි මේ රහස අපේ විනිශ්චය මණ්ඩලය නැඳලා මම අපිට කවදාකවත් කියන්නේ නැහැ. අපි ඒක අහන්නේත් නැහැ. නැහැ. හැබැයි අපි දන්නවා ඒගොල්ලෝ හරිම දේ හරිම විදියට තෝරා ගන්නවා කියලා. එහෙනම් ආරම්භ කරන්න සූදානම්. මේ ඔබ ඇස් බාලික කරන හිත නතර කරන පොඩි තංගේ විශ්මිත රාත්‍රිය. සුපර් ඩාන්ස. රසාංගික අවකාශයේ ධම සම්පන්න නර්තන ශෛලියෙන් සරසන. රිද්මයට රිද්මයෙන් උරෙනුර ගැටෙන. නර්තනයි විශ්වකර්ම රාත්‍රිය. Hero Super Dancer. ජව සම්පන්න නර්තන කෞශලයන් විදහාපාන. අසම සම හැකියාවේ උද්වේගකර රාත්‍රිය. ආගේ එනර්ජි එක උපරිම වාත්‍රෝ කරා. ඔගලොන්ගේ කන්සෙප්ට් එකට උගල උපරිමේ කරා. Good performance. බලාපොරොත්තුෙන් තමයි ආවේ තේරෙයි කියලා. සෙයන් තු කමාලිකා මාතේ භි කමාලකී. සෙයන් තු කමාලිකා මාතේ භි කමාලකී. මම හිතනවා ඊළඟ වටේට වා සුදුසුයි කියලා. මට කියන්න තියෙන වෙනස්ම දෙයක්. ඇස් දෙක පොඩක් පියා ගන්නවද? මං කියනකම් අරින්න බෑ හරි? ගොඩක් මහන්සි වුණා. අම්මා කිව්වා ලස්සනට hina වෙලා කරන්න කියලා. ඉතින් මම ඒ විදියට කළා. වෙනාදි හරි ලස්සනයි නේ. Thank you teacher. මොකද්ද නටන්න යන්නේ අද? Contemporary කතා. කාත් එක්කද බබා ආවේ? අම්මයි තාත්තයි මල්ලියේ ආච්චි එක්ක. ඔව් අම්මා ඉන්නවා. අම්මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අම්මට මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩාක් සතුටුයි. අද මගේ දුව මේ වගේ තැනක ඉන්න එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මන තේරා ජෝරෝග හේ මොහේ සමජනා है जो सब छोड़ के दूर को पास बुलाए जिया लागिना මෝරා
जान कैसी अनदेखी सी चोर जो खींचती है जो ले चली है जो खींचती है जो ले चली है अब यूं मुझे तेरी ओ හොඳට නැටුවා මුහුණේ ඉරියා වෙරි ගුඩ් හොඳට කරා මුහුණේ හොඳට කොරියෝග්‍රාෆ් කරලා තිබ්බා අපේ ඇහැ වෙන තැනකට යන්නේ නැතුව අනිත් එක ස්කිල්ස් යොදාගෙන තිබ්බ ඇක්ට් එකට ගැළපෙන පල් පොඩි අඩුපාඩුවකට මම දැක්කේ පුතා ඔයාගේ අතපය ගන්නකොට මේ පොඩි ඩිසිප්ලින් එකක් තව හදා ගන්න ඕනේ ලොකු වෙනකොට හරිද මෙනාදි වදන්නා නේද ඓශ්වර්ය රයිම නැනේ ඔයා ගිල බලන්න ඓශ්වර්ය කියන්නේ ඉන්දියන් ඇක්ට්‍රස් කෙනෙක් ඔයාට කවදා හරි දවසක අර මං ඒ කියපු ඇක්ට්‍රස් වගේ ඇක්ට්‍රස් කෙනෙකුත් වෙන්න පුළුවන් කියලා මට නිකන් හිතුණා Thank you sir Dairu, sorry, අද නම් ඔයාව දැක්කේ නෑ ඇත්තට. මන ඔබ තක ජෝ බුජ නපායා. ගොඩාක් ලස්සනයි. මට නම් වැඩිපුරම ඔයාගේ මූණ දිහා තමයි බලාගෙන හිටියේ. එක්ස්ප්‍රෙෂන්ස් හරීම ලස්සනයි. ඔයා මාර විදිහට චේන්ජ් කරා ඒවා. අපිව ඔයා අල්ලගෙන තියාගත්තේ මූණේ. මං හිතන්නේ ලස්සන ඩාන්ස් කෙනෙක් වෙයි ඉස්සරහට. Thank you, ma'am. සුබපතන. ඒක තමයි මම නම් හිරු සුපර් ඩාන්ස තුලින් බලාපොරොත්තු වෙන්නේ. සිතුම්ගේ අම්මා මොකද හිතන්නේ දැන් තරගය දවසින් දවස තරගකාරී වෙනවනේ. ඉතින් සිතුම් වගේ දරුවෙක් දැන් මේ තරගෙන් ඉදිරියට යනකොට සිතුම්ගේ අම්මට මොකද හිතෙන්නේ? ගියාගන්න බැරි සතුටක් තියෙන්නේ සර්. හීනයක් දකිනා වගේ. මං හිතනවා ඒ හීනේ සැබෑ කරයි කියලා මගේ පුතා.
හල 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 Very nice choreography, Nadish. ඒකත් කියන්න ඕනේ මුලින්ම. අනිත් එක සිතුම් නදීෂ් ඔය දෙන්නගේ මේ එන්ට්‍රන්ස් එකෙන්ම අපි අපිව ඔයගොල්ලෝ මේ මේ සර්ප්‍රයිස් කරා. මිනිස්සු අඬවනවට වඩා මිනිස්සු හිනස්සවන එක තමයි අමාරුම දේ. සිතුම් අදේක කරා මේ ස්ටේජ් එකට එනකොටම උගලොන්ගේ කන්සෙප්ට් එකට උගල උපරිමේ කළා. වෙරි ගුඩ්. ඇත්තටම මොකද ලොකු වෙනසක් දැක්කා. ඇත්තටම කිව්වා වගේ හේමාල් කිව්වා වගේ එන්ට්‍රන්ස් එක ඒක අපේ ඇස් රැවැට්ටුවා යටක් ගාලා. නදීෂ් උඹ හිතන්නේ සිතුම් අද දවසේදී ඔන්න ඔයා අපේ වේදිකාව අලුත් කළා. මේ වගේ දෙයක් මම හිතන්නේ නදීෂ් සාමාන්‍යයෙන් මම දන්න විදිහට අලුත් දේවල් කරන කෙනෙක් අලුත් දේවල් හිතන කෙනෙක්. ඔයා මොකද හිතන්නේ නදීෂ්ට ඔයා කොරියෝග්‍රාෆ් කරන වැඩේට කියන්නේ? ගොඩාක් සතුටුයි. අයියේ එයා මගේ ස්ටයිල් එක හොඳට දන්නවා. අනික හොඳට නටනවා. ඇඩ් එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ නාටන එක දිහා බලන් ඉන්න බෑ. පුතා හදවතින්ම තමයි ඇක්ට් එක කරේ. උපන් බවේ පින මදී හින්දා. Super dancer, beautiful dancer.
අද ඇඳලා තියෙන විදිය, මේකප් එක, හෙයාර් ස්ටයිල් එක ඔක්කොම මේ වගේ මට පේන්නේ. කොහින්ද ඔයා ආවේ? අහංගම ඉඳලා. අද මොකද ඉදිරිපත් කරන්නේ? අම්රපාලි. කෝ කාත් එක්කද ආවේ? අම්මයි තාත්තයි. කෝ බලන්න අම්මයි තාත්තයි. අරේ. හා. අම්මයි තාත්තයි මොකද හිතන්නේ දුවගේ දක්ෂතාවය ගැන? සතුටුයි ටීචර්. එයා පහතරට නර්තන ශිල්පිනියක්. මේ ගමේ ටීචර්ලා පහතරට තමයි කරේ. අපිට දැන් මේ ටීචර් තමයි ගොඩක් වෙනස් දෙයක් කරේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ටීචර්ට. බලාපොරොත්තු වෙනවා බබා ඉදිරියට මෙයි කියලා. ස්ටයිල් එකෙන් වෙනස් වෙලා නේද වෙන අලුත් දෙයක් කරන්න උත්සාහ කරා. ඒක ගැන ගොඩාක් සතුටුයි. හොඳ උත්සාහයක් පුතේ. හැබැයි චූටි චූටි අඩුපාඩුකම් තිබුණා. ලයින්ස් වල හැම පුංචි පුංචි අඩුපාඩුකම් තිබුණා. තව තව ටිකක් පුරුදු වුණා නම් වාට ඔයිට වඩා හොඳට කරන්න පුළුවන්. පුතා දැන් වෙන ස්ටයිල් එකක්නේ පහතරට ඉගෙනගෙන තිබ්බේ. එතකොට ඇත්තටම මේ වගේ දෙයක් කරන්න එකපාරටම අමාරුයි. ඒ වුණාට මේ දවස් කීපය තුල ඔයා සෑහෙන දෙයක් ඉගෙනගෙන තියෙනවා. අර අතපය ගන්නකොට පුතා ඉතින් ඒ ස්ටයිල් එකට පොඩ්ඩක් පුහුණු වීම තව වෙ කරන්න ඕනේ.
ටීචත් එක්ක ඉස්සරහට ඇවිල්ලා එක ළඟ ඔය දෙන්නා ඉන්නකොට තිබුණු බොඩි පොස්චර් එක මේ ශරීරයේ ඉරියව් තියාගන්නකොට ඒ ලයින්ස් ලස්සනට තිබුණා නම් තව ගොඩක් ලස්සනයි. ඒ නෝනේ තුන පස්සේ ලොකුවම තමයි මේ දෙන්නම් බලාගන්නේ. ගොඩක් මම මේකට අකමැතුණා එන්න යන්න හරි අමාරු නිසා මම මේ පොඩි රස්සාවක් කරන නිසා ඒත් ලොකුවම තමයි සල්ලි දුන්නා නේදලා මේක දරුව කොහොම හරි දාන්න ඕනේ කියලා. හලෝ කොහමද? හඳ කොහෙන්ද ආවේ? කිසුමහරාවේ. ඇහැ අහකට ගන්න බැරි වුණා අපි තුන්දෙනාම යෝජනා කරනවා ඊළඟ වටේට තෝරගන්න. චන්දිනු ඔයා හරි ලස්සනයි හිටගෙන ඉන්නවා. කායික දාවිඩාලි තාත්තයි අක්කයි ලොකු අම්මයි ලොකු අමිදුවයි ගොඩක් අය ඇවිල්ලානේ. එතකොට අද පුතා කරන්න යන්නේ මොකද්ද? මගේ ජීවිතේ සිදුවෙච්ච දෙයක් ඒ කිව්වේ. දැනට අම්ම නෑ. ඒත් මං හිතනවා අම්ම කොහේ හරි ඉඳන් බලාගෙන ඇති කියලා. වදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතු කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා. අරුත බිඳී ගිය අන්දරයක රස කිමෙයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා. උපන් බවේ
පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසු අත නදියන්නට එතැයි කියා අම්ම නැති පුතාට අම්ම කෙනෙක් වුණේ මේ තාත්තා. තාට මේ ඕකේ මම්මලා ආශිර්වාද කරනවා. පුතාගේ නාටනයක දිහා බලන් ඉන්න බෑ. පුතා හදවතින්ම තමයි ඇක්ට් එක කරේ. අම්මගේ ශක්තිය තමයි පුතේ ඔයාගේ අද දැනුනේ. මේ සියලුම අම්මලා මෙතන ඉන්න සියලුම දෙනාම ඔයාගේ අනාගතයටම ඉන්නවා. අම්මා ඔයාගේ අම්මා නැති වුණාට සියලුම අම්මලා ඔයාට ආශිර්වාද කරනවා. ඔයාගේ අම්මලා බවට පත් වෙනවා. මට කියන්න වචන නැහැ පුතේ ඔයා ගැන. තාත්තට කතා ගන්න කැමති මේ වෙලාවේ. අද මේ වෙද්දි පුතා මේ වේදිකාවේ හැමෝම අඬනවා. මේ වේදිකාව බලන් ඉන්න හැම දෙනෙක්ම වගේ අඬනවා. ඔබට මොකද හිතෙන්නේ මේ වෙලාවේ පුතාගේ මේ දසකම් බලද්දී? කවදාවත් සේර් කෙනෙකුට ගාන නැහැ. කවුසි මිස්ත දැම්මට තමයි කවුමිස් මිස් කෙනෙක් කියලා පුරුදු කරේ. ඒ කවුසි මිත් දරුව තියාගත්තා මම ගොඩක් පන්සලක් ඇවිල්ලා නැවතිලිටි දවස් 10ක් විතර දැන්ගෙනවා ඇවිල්ලා කොළඹ. මේ කවුසි මිස් ගෙදර තමයි බබා තියාගත්තේ. මම ලොකු අම්මා තමයි ගොඩක් දරුව බලාගෙන. මේ වගේ පින්වන්ත පුතෙක් ලබන ඔබත් ඒ මවත් සෑහෙන වාසනාවන්තයි. ඔබට ජය. සඳිනු කෞෂි, ඔය දෙදෙනාම අද දවසේ බොහෝම හැඟුම්බර ඉදිරිපත් කිරීමක් අපට කරේ. අද නර්තනයටත් එක්කම හැඟීම් ප්‍රකාශනයේ ඔයා තමත් ඉහලින් ඉන්නවා කියලා හද වෙන. ඇත්තටම ගොඩාක් හැඟීම් බර නර්තනයක් ඔය ඉදිරිපත් කරේ අද දවසේ. මොකද ඒක තමන්ට වුණ සිද්ධියක් වගේම අපි හැමෝටම අම්ම කෙනෙක්ගේ අඩුපාඩුව ගොඩාක්ම දැනෙනවා. ඉතින් ඒක මටත් ගොඩක් දැනුණා. විශේෂයෙන්ම මට සඳහන් කරන්න ඕනේ ඒ ඒ දේ තියාගෙන, ඒ හැඟීම තියාගෙන ඔයා වගේ නර්තනය ගොඩක් හොඳට ඉදිරිපත් කරා. අම්මගේ ආදරේ තමයි මේ ලෝකේ තියෙන වටිනාම දේ. ඉතින් මං හිතන්නේ මේ ඇක්ට් එකෙන් පස්සේ ඔයාගේ මේ මේ කාරණාව නොදන්න සියලුම අම්මලා ඔයාට මවක් වේවි, ආදරය කරන්න. පැතු කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින මදි හින්දා පුතාට සුබ පතන. ඔයා විශ්වාස කරනවද මේ වෙලාවේ වාදියා වගේ අම්ම බලාගෙන ඉන්නවා කියලා? ඔව් විශ්වාස කරනවා. ඔයාට අවස්ථාවක් දෙනවා අම්මට දෙයක් කියන්න. මොනවද කියන්නේ? මං අම්මට ආදරේ කියලා. කොච්චර ආදරේද? ගොඩක්. බොලිවුඩ් ඇක්ට් එකක තියෙන්න ඕනේ හැමදේම තිබුණා. Beautiful dancer.
ගියේ නටනවා වගේම අපිව කන්ට්‍රෝල් කරගන්නත් උනේ ඩාන්ස් එක ඇතුලේ. කොහොමද ඉති? හොඳයි. අන්තෝසෙන් ඉන්නවනේ. අද මොනවද කරන්න යන්නේ ඔයා? බොලිවුඩ් ඇක්ට් එකක්. බොලිවුඩ් ඇක්ට් එකක්. දැන් අද දවසේ මේ වෙනකන් ඔයා දැන් දැක්ක නැක්ස්ට් එක තරගයක් දෙන්න පුළුවා? පුළුවන් සර්. Thank you, sir. ඉස්සරහට යනවා නම් හදාගන්න පුංචි තැන් කීපයක් මම දැක්කා. දැන් සමහර ඔයා එක මූමන්ට් එකකින් අනිත් මූමන්ට් එකට යනකොට එතන ගැප් එකේ පොඩ්ඩක් ඔයා කල්පනා කරන ගතියක් අපිට පේනවා. ලස්සන ලිෆ්ට්ස් දෙකක් ගියා ඔයාගේ සර්ත් එක. හැබැයි ඒ ලිෆ්ට් එකකින් පස්සේ ලෑන්ඩ් වෙනකොට බැලන්ස් එකත් ඒ විදිහට තියනවනේ. කියන්නේ පර්ෆෙක්ට් ලෑන්ඩින් එකකුත් අපි බලාපොරොත්තු වෙනවා. ඔය කාට් වීල් එකක් එහෙම
ට්‍රයි කරනකොට යෝකේ ඔරිජිනල් මූවි සෝන් එකේ ඔයා දැකලා තියෙනවා නේද කැට්‍රිනාගේ කාට්ෆිල් එක. ඒකකොට කාට්ෆිල් එක යනකොට කකුල් දෙක දෙකයි හරි සමබරව ලස්සනට කාට්ෆිල් එක කියන්නේ අරතරෝදෙනේ. ඒ වගේ තියෙන්න ඕන. ස්කිල්ස් ගොඩක් පාවිච්චි කරන්න ගිහිල්ලා මට හිතෙනවා ඔයා අර ඩාන්ස් එකයි මේ සින්දුවයි අතර තියෙන සම්බන්ධය තියෙනවානේ. ඒක චුට්ටක් ඇඩු නදෝ කියලා සමහර තැන්වල. එතකොට අපිට ඒක අඩුපාඩුවක් විදිහට පේනවා. මමත් කියන්න කැමතියි අර ෆිනිෂින් ලයින්ස් ටික හදා ගන්න ඕනේ. දැන් කාට් වීල් එකක් කරනකොට උනත් කීවා වගේ ඒ ලයින් එක පර්ෆෙක්ට් වෙන්න ඕනේ ඩාන්ස් කෙනෙක්ගේ. ඒ අඩුපාඩුකම මම අධ්‍යයක ඒක හදා ගන්න ඕනේ. හැබැයි ඔයාගේ ස්කිල්ස් වෙරි ගුඩ්. පුතා හිටන් ඉන්න පුතාගේ ශරීර අංග ලක්ෂණ හොඳයි ඩාන්ස් කෙනෙකුට. Thank you. ඉතින් හොඳට ප්‍රගුණ කරොත් වාට ඉදිරියට යන්න පුළුවන් වේ. Thank you. එත්මි, ඔය ලස්සනට නටුවානේ. අම්මට මොකද හිතෙන්නේ? සතුටුයි ගොඩාක්ම. පොඩි කාලේ ඉඳන්ම ඩාන්සින් වලට ගොඩක්ම දක්ෂයි. ජිම්නාස්ටික් කරනවා, ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරනවා, ඇත්ලටික් කරනවා, ක්‍රීඩා එහෙම ගොඩක් කරනවා. ගොඩක් තරඟවලට සහභාගී වෙලා ගොඩක් ජයග්‍රහණේ ලැබර තියෙනවා. මේ තරඟෙත් ජයග්‍රහණේ ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සංසාර සිහිනේ පෙර මග මා සිටියා, කවදාද නුඹ එන්නේ? ආදර දී දුන්නේ අඩවන්නේ තු විහිදා මානු ශලෝමි ඒන්ජල්, අද කාත්තික දාවේ? අම්මයි තාත්තයි ටීචයි ක්ලාස් එකේ අක්කිලා කට්ටියත් එක්ක. සැහෙන කට්ටියක් ඇවිල්ලා නේද? අද කොයි ටීචද ඔයාට මේ ඩාන්ස් එක කියලා දුන්නේ? පාෂා ටීචර්. තේරෙනවනේ කමකද්ද ඔය එකක් කරන්න හදනව නේද? අමුතු වැඩක්. බලමු අපි. ਸਈਆਂ ਤੇਰਾ ਟਰਪੇ ਟਰਪੇ ਹੱਕ
මල්ෂා, ඇත්තටම බොලිවුඩ් ඇක්ට එකක තියෙන්න ඕනේ ජවය, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස්, ඒ හැමදේම තිබුණා. මල්ෂා හොඳයි මේ සෑවේ ඔයාගේ කොරියෝග්‍රාෆි එක හොඳට ගැලපුණා. අනිත් එක පුතා, ඔයා අර ප්‍රොප් එක පාවිච්චි කරපු එක හරි ෂෝක්. ඔයාගේ එනර්ජි එක උපරිම ඔයා ත්‍රෝ කරා. මුලින්ම පටන් ගත්ත විෂුවල් එකට මම ගොඩක් ආසයි. ඒක හරි ෆිල්මි ඉෆෙක්ට් එකක් මම දැක්කේ. ගින්දර, වැලි, ලයිටින්, මේ සියලු දේ ගැන ඔයගොල්ලෝ හිතලා තිබුණා. වෙරි ගුඩ්. අන්තිමේට ඔයාගේ ටර්න්ස් වලදී බිම බලන්නේ නැතිව එතන කන්ටැක් එක හරියට තිබුණා නම් තව ගොඩක් ලස්සනයි. වෙරි ගුඩ්, ගුඩ් ලක්. තැන්කියු සර්. ජලද මොකද කරන්නේ දැන්? 6 දෙනාම ඩාන්ස් කරලා ඉවරයි. අපි 6 දෙනාගෙම අද දවසේ දක්ෂතාවයන් බල්ලා ඉවරයි. දැන් තියෙන්නේ අපි විනිශ්චය මණ්ඩලයේ අභියෝගාත්මක තියෙන දැන් කොච්චර hina වෙලා හිටියත් ඒගොල්ලෝ excited වෙන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඒ හැඟීම් වලට ඉඩ දීලා අපි යමු අද දවසේ කට්ටිය මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න. මේ අද දවසේ මතකය. බිඳී ගිය අන්දරයක රස අක් මාර්ගේ සිටි වජකේ අටලුංගි කුලිත තුච්කන ජකේ ඔන්න දවසේදී අපේ ෆොටෝ 6 දෙනා තමන්ගේ දක්ෂතාවයන් මේ වේදිකාව ඉදිරිපත් කර අවසන්යි. දැන් ඉතුරු වී තිබෙන්නේ අවසාන ප්‍රතිඵලය ලබා දෙන්න. ආදත් අහනවා වෙනද වගේම මේ නර්තන දක්ෂතාවයන් 6 බැලුවාම එකහෙලා ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද මේ අතරේ? මාලි. ඇත්තටම දනුක මෙහෙමයි. ඒකට අර කලින් දවස්වල වගේ එකපාරින්ම ඌ කියන්න ටිකක් අමාරුයි. අද මේ ඇක්ස් ඔක්කොම බොහොම සමානව තමයි ගියේ. එහෙම අපිට එකපාරින්ම ටග් ගාලා ගන්න පුළුවන් කෙනෙක් එහෙම නැහැ. කියන්නේ මේ හැම කෙනෙක්ගෙම පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණා. හැබැයි ඉතින් අපි ඒ අතරින් බොහොම අමාරුවෙන් කේ තෝරලා තිනා. අර එහෙම කෙනෙක් නැහැ. නැහැ. එහෙම කෙනෙක් නැහැ. නැහැ. එහෙම. මමත් ඒ තීරණයට එකගයි. මිස් එකහෙලාම් ප්‍රකාශ කරන්න අමාරුයි එකම මට්ටමක තියෙන්නේ. ඉතින් ටිකක් බලන්න ඕනේ කොහොමද තෝරන්නේ කියලා. ඒ කියන්නේ විනිශ්චය මණ්ඩලයේ කියන විදිහට අද දවසේ හැමෝගෙම ඇක්ස් තියෙන්නේ එක මට්ටමක. ශලා. එහෙනම් දැනගන්න කැමති කවුද අද දවසේදී මුලින්ම ඉදිරියට යන කෙනා කියලා. ඒක දැනගන්න කැමති මිස් ඔබගේ. අද දවසේ තිබුණ ඇක්ස් අනුව ඉදිරියට යන්නේ දැන් අපි සරසන්නේ තවත් තීරණයක් ලබා දෙන්න. ඊළඟට දෙදෙනෙක් ඉවත් කරන්න වෙනවා මේ වේදිකාවේ. අද දවසේ කවුද මුලින්ම මේ තරඟයෙන් ඉවත් වන්නේ මේ 6 දෙනාගෙන්? අද දවසේ මේ වේදිකාවේ මත කෙරුණු ඉදිරිපත් කිරීම වලින් තමන්ගේ සිදුන සුළුසුළු අඩුපාඩුකම් නිසා අනිවාර්යයෙන් ඊළඟට ඉවත් වන්නේ Thank you.
සශිනි සහ මෙනදි. මන තේරා ජෝ රෝග හෑ මෝහේ සමජනා जो सब छोड़ के दूर को पास बुलाए नील गगन की छाँव में दिन रैन गले से मिलते हैं दिल पंछी बन තවත් තීරණයක් දෙන්න පුළුවන්. ඔව්. දනුක තවත් ජයග්‍රාහී තීරණයක් ලබා දෙන්න. මම කැමති හිමාලි ඔබ ඉදිරියට යන්නේ. එහෙම නේද? ඔව්. ඔව්. චන්දිනු පෙරවදනක් වී මගේ කතාවට පතුල ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතු කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා දැන් දෙදෙනෙක් ඉතුරු වෙයි. මේ දෙදෙනාගෙන් එකෙක් අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. තවත් අයෙක් මේ තරඟයෙන් මේ මොහොතේ ඉවත් වී යනවා. ශලා, මොකද කරන්නේ? තීරණ දෙන්න සියල්ල ලෑස්ති කරලා තියෙන්නේ. ඒ තීරණය මිනිස්සු මණ්ඩලයේ අතේ තියෙනවා මේ වෙද්දි. නමුත් අනුක අපි යනවා පුංචි විරාමයකට මේ හිරු සුබ දාන්ස. විරාමයෙන් අනතුරුව නැවතත් හිරු සුපර් ඩාන්ස් එක තමයි ඔයගොල්ලෝ මේ එකතුලා ඉන්නේ. හරිම උණුසුම් අවස්ථාවක තමයි මේ ඉන්නේ. ශලා. ඔව්. තීරණාත්මක තීන්දුව දෙන්න කලින් නැවතත් මම විනිශ්චය මණ්ඩලේ පැත්තට හැරෙනවා. විනිශ්චය මණ්ඩලේ පැත්තට හැරෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ හිමාලියක්කගෙන් තමයි මම ප්‍රශ්න අහන්න යන්නේ. මොකද අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වාගෙන් අහන්න ඕනේ යකි. මොකද මේ තරඟවට පුරාවටම මුලින් ඉඳන් හිටපු කෙනෙක් ඔයා. බොහොම සරල ප්‍රශ්නයක්. ඔයාට ඒක කැමති විදිහට උත්තර දෙන්න පුළුවන්. මේ වට කීපෙම ළමුන් දහස් ගණක් ඔයා දැක්කා. අපි ළමුන් තෝරගෙන ආවා. ඒ කීප දෙනෙක් මේ වෙද්දි ඉතුරු වෙලා ඉන්නවා. මේ සියලු දෙනාගෙම පළවෙනි වටත් එක්ක සංසන්දනය කරද්දී පසුබෑමක්ද වර්ධනයක්ද මොකක්ද තියෙන්නේ? සමහර අය ගොඩක් හොඳට ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි පළවෙනි වට දෙක තුනේ දැක්කට වඩා දේවල් මේ වෙනකොට ඉදිරිපත් කරා. හැබැයි සමහර අය අපි ඒ දකින්න ළමයා මෙතනදී ඇයි මෙහෙම උනේ කියන ප්‍රශ්නාර්ථය එනවා. ඉතින් ඒ දෙකම තියෙනවා. ඉතින් ඒකට හේතු කීපයක් තියෙන්න පුළුවන්. මොකද එකක් කොරියෝග්‍රාෆර් දරුවා වඳුර ගන්න ප්‍රමාණය, ඒ දරුවා කොයි වගේද, ඒ දක්ෂතාවය මොකද්ද කියලා අඳුරගන්න ප්‍රමාණය බොහොම වැදගත් වෙනවා දරුවා ඉදිරියට යන්න. ඒ කියන්නේ ඒක විතරක්ම නෙමෙයි, හැබැයි ඒකත් බොහොම වැදගත් කාරණාවක් ඒ දරුවා ඉදිරියට යන්න. ඉතින් මේ කොරියෝග්‍රාෆර්ස්ලට ලොකු වගකීමක් තියෙනවා මේ දරුවෝ අඳුනගෙන මේ අවසාන මහා තරඟය දක්වා අරගෙන යන්න. හරි. එහෙමනම් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔයාලා තමයි කියන්න ඕනේ ඊළඟට ඉදිරියට යන්නේ කවුද කියලා. දෙදෙනාම බොලිවුඩ් නර්තනයන් තමයි ඉදිරිපත් කරේ. සුළු සුළු අඩුපාඩු දෙකේම තිබුණා. නමුත් එක ඇක්ට් එකක් අනිත් ඇක්ට් එකට වඩා ජවයෙන් සහ ශරීරය පවත්වා ගැනීම මේ නර්තන අංගයත් එක්ක එකම විදිහකට ටයිමින්
මුහුණේ ඉරියව්. ඉතින් මේ සියලු දේවල් වලින් මම හිතනවා චලෝමි ඉදිරියට යන ඔසෙන්යා තේරා ට්‍රප්පු සතුටක් දැනෙනවා. ඇතරම් දුව පුංචි කාලේඳන්ම හරියට නර්තනයේ දක්ෂයි. ඉතින් අද කියාගන්න බැරි සතුටක් තියෙනවා. ඉතින් දරුවාට මේ තුලින් ඉදිරියට යන්න කියලා මම සුභ ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ හැම දෙයක්ම සතුටින් බාර ගන්න. පරදිනවා කියලා කියන්නේ සමහරක් වෙලාවක ඒක ජයග්‍රහණයක් කරනවා. ඉතින් සලා දැන් අපි හද දවසේදීත් බොහොම ලොකු තීරණයක් දීලා අවසන් කරා. ඒ වගේම තමයි තවත් මේ වගේ තරඟ වදින්න බලාගෙන කීප දෙනෙක්ම ඉන්නවද අනුකර. ඔව් තවත් අවසන් 24 දෙනාට යන්නට අවසන් 24 දෙනාට තේරෙන්නට තවත් කණ්ඩායමක් බලාගෙන ඉන්නවා. ඒ කණ්ඩායම බලාගෙන ඉන්නේ ඊළඟ දවසේ. එහෙනම් අපි ගිහින්ෙන්නම් තවත් මෙවැනි ඌ දක්ෂයන් රසක් සමග හමු වෙන බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා මේ හිරු සුපර් ඩාන්සර්. පුදුමාකාර තරඟයක් ලෝකේ හොල්ලන්න පුළුවන් මේ හරි සිම්පල්. හැබැයි මිරකල් එක තිබුණේ ඩාන්ස් එකේ.